තමයි ඔයගලන්ට මේ මේ වගේම තමයි ওই ප්‍රශ්නයක් තමයි ඔය ඩයලොග් එක කියවලා දැන් අපි පන්ති කීපයක්ම කරා සෙකන්ඩ් එකෙත් ඇවිල්ලා තිනවා මෑත් 2018 17 අවුරුද්ද උඩින් ඩයලොග් එකක් දීලා මට මතක ඔයගලන්ට මතක ඇති ඩයලොග් එක උඩින් දීලා පල්ලෙහා ෆිල් ඉන් ද බ්ලැන්ක්ස් කියලා දෙනවා මම ඩයලොග් එකේ තියෙන එක ගොඩක් වෙලාවට මේ පල්ලෙහා ෆිල් ඉන් ද බ්ලැන්ක්ස් අවදි මේකෙදි පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට මේකෙදි න ඩිරෙක්ට් ඉන් ඩිරෙක්ට් ස්පීච් වගේ ඩිරෙක්ට් ඉන් ඩිරෙක්ට් ස්පීච් වගේ එකක් නැවත මතක් වෙන්න සමහර විට එක පැසිව් මතක් වෙන්න පැසිව් වලින් ෆන්ක්ෂනල් ප්‍රශ්නයක් සමහරවිට බොහෝ විට ඩිරෙක්ට් ඉන් ඩිරෙක්ට් වලින් මේ මේ ප්‍රශ්නේ ඩිරෙක්ට් ඉන් ඩිරෙක්ට් වලින් තියෙන්නේ මේ ප්‍රශ්න දෙකක් හොදන ඇක්ටිවිටි 7 සහ ඇක්ටිවිටි 8 කියන එක අපි ඒක දැන් සාකච්ඡා කරනවා දමිත් සහ මීනු කියන එක අතර දැන් දෙපස පොඩ්ඩක් දෙපසින් මෙහෙ කියව ගන්න ඕගොල්ලෝ දමිත් මුලින්ම කියනවා බලන්න මාත් එක්කම බලන්න why are you late කියලා මීනු කියනවා I went to hospital I went to the hospital දමිත් ආයෙනවා why what happened මොකද උනේ මීනු කියනවා I had a severe stomach ache මට හරි දරුණු stomach ache එකක් ඇති වුණා බඩේ අමාරුවක් yesterday ඊයේ so I went to see a doctor එහෙනම් සමන් ડોක්ටර් කෙනෙක්ව හම් බලන්න ගියේ දමිතානෝ what did the doctor say මොනවද ડોක්ටර් කිව්වේ එතන මීනු කියනවා to drink plenty of water වතුර හොඟක් බොන්න කිව්වා දමිත් දමිත් කියනවා අවසන් වශයෙන් take care of yourself රාහුල පරිස්සමෙන් කියලා අපි ඒකේ මේ ડોක්ටර් සහ මේ sorry දමිත් සහ මේ දමිතුයි මීනුයි කියන එක්කෙනා අතර වෙච්ච මේ ඩිරෙක්ට් කන්වර්සේෂන් එකක් ඩිරෙක්ට් මේ කතනයක් ඒ දෙන්න අතරින් සංවාදයක් තමයි මේක දීලා තියෙන්නේ මොකද මේක පල්ලෙහා තියෙන ගේදී අපි ඉන්ඩිරෙක්ට් කරගෙන තමයි මේක උත්තර බලාගෙන තියෙන්නේ බලන්න පරණ එක ඉන්ඩිරෙක්ට් කරලා තියෙන්නේ මේ උඩ තියෙන එක දැන් උදාහරණයකට දමිත් මුලින්ම අහන්නේ why are you late කියලා. ඒතර එයා අහන්නේ why are you late කියලා. දැන් මේ අහන විදිහ මේක සජීවී ක්‍රමයක්. why are you late? are you අපරක්කු. දැන් මේක පල්ලෙහා උත්තර දෙනවා meenu was late to school today. meenu was late to school today. meenu අද ඉස්කෝලේ ඉන්න පරක්කු වුණා. දමිත් asked. ඒතකොට දැන් දමිත් ඇහුවා why are you late කියලා අපිට අහන්න පුළුවන් මේ ඩිරෙක්ට් දමිත් අහන විදිහ මීනුගේ. නමුත් අපි මේක ඉන්ඩිරෙක්ට් කරලා පල්ලෙහා ෆිල් කරනකොට පල්ලෙහා විස්තරයක් ඉදලා ඉන්නවනේ. දමිත් ආස් මීනු why මේ ආ කියන එක මෙහෙට එනවා. ಅದර you කියලා අහන්නේ එයාගෙන්නේ. why දැන් මීනු එකගෙන ගහන්නේ. මීනු කියන එක නංගෙන් තමයි අහන්නේ. එතකොට මේ තරම් මීන් කියන දමිත් ආස් මීනු why she එතන මේ ආ කියන එක මෙහෙට යනකොට එතකොට you are වෙනවා you are කියන එක වගේ දැන් you කියන එක තියන්න බෑ අපි යාලෙන් අහුවෙද දමිත් asked why she is කියන එක වෙන්නේ you are වගේ she is වෙනවා she present tense past tense වෙනවා she was late කියලා. එතකොට මේ සම්පූර්ණ උදේනවා දමිත් asked me no why she was late අයියා පරක්ුණේ කියලා and මීනු replied. එතන මීනු උත්තර දුන්නා. දැන් ඔයගොල්ලන්ට මතකද උත්තරය මේක නැවත ඩයලොග් එකේ ගියදී I went to the hospital කියලා. එතන මීනු replied that. දැන් මීනු කියන්නේ මෙහෙම මීනු කියන්නේ I went to the hospital කියලා. I went to the hospital කියලා. මේ මීනු දෙන්නේ past tense එකේ උත්තර දෙන්නේ. එහෙනම් මීනු reply කරා that she මේ went කියන එක past tense අප මතකයි past perfect tense එනවා. එහෙනම් she had gone to the hospital. එතකොට දෙවෙනි උත්තරේ දෙන්නවනම් දමිත් ආස්ට් මීනු why she was late. ඇයි එයා පරක්කුනේ කියලා. why are you late කියන එක අපි ඉන්ඩිරෙක්ට් කරනවා why she was late කියලා. and මීනු replied මේ උත්තර දුන්නා that she had gone to the hospital. මේ went to කියන එක past tense එක past perfect tense එනවා. එහෙනම් she had gone to the hospital. and hospital එකට ගිහලා තියෙන කියලා. ඊළඟට දමිත් ආස්ට් what blank. දැන් දමිත් අහනවා හොස්පිටල් ගියා වොම් දමිත් අහන why what happened කියලා. එහෙනම් what happened කියලා දමිත් අහන්නේ. දැන් දමිත් අහන විදිහ දැන් දමිත් ඩිරෙක්ට් අහන්නේ what happened කියලා. දැන් දමිත් අපර දමිත් ඩිරෙක්ට් අහන what happened මොකද උනේ කියලා. ඒතර අපි ඉන්ඩිරෙක්ට් කරනකොට ඒ අහපු වෙලාවත් පහ වෙලා දමිත් අහුව what happened මොකද උනේ කියලා. අපි දමිත් ඒ වෙලාවේ අහුවා ඊට පස්සේ මොකද්ද වෙලා තිබුණේ කියලා. ඒතර මේ past tense එකෙන් අපි කියන past perfect වෙනවා. එහෙනම් දමිත් asked what happened කියන එක what had happened කියලා මේක perfect tense වෙනවා. දමිතාස් what had happened මොකද උනේ කියලා what had happened. ඊළඟට මීනු said. එතකොට මීනු කියනවා දැන් එතකොට මේ ඕගලන්ට පේන දේ ඩයලොග් එකේ why what happened කියලා කව මීනු කියනවා I had a severe stomach ache කියලා. එතකොට මීනු දමිස් ආස් what had happened දමිතව මොකද්ද සිදුවලා තිබුණේ කියලා and මීනු said මීනු ඇත්තටම I had a severe headache කියලා. එතකොට severe stomach ache I had කියලා යා උත්තර දෙනවා. I had I කියලා කියන්නේ මීනුමනේ. එතකොට she මේ had කියලා ගුවහම මේක past tense past tense past perfect වෙනවා. ඒ නිසා කිසි බයක් නැතුව she had කියලා දෙපාරක් වෙන දුර්ලභ දනක් තමයි මෙතන. had එකපාරක් දාගන්නොත් වැරදි අනිවාර්යෙන් වැරදක් දාගන්න.
बरपतल स्टमक सो शी ब्लैंक ඊට පස්සේ අවසාන ශිල් කියනවා she had been to see the doctor and the doctor had told to drink plenty of water එතනින් ඒ පළවෙනි ඇක්ටිවිටි 7 කියන එක අවසන්. ඒක ඊළඟ ඇක්ටිවිටි එක ඇක්ටිවිටි 8 එතනින් ඉවරයි. අපි දැන් දාපු ප්‍රශ්න වල සියල්ලට ප්‍රශ්න වල උත්තර දෙන්න. ඒක සමන් සහ ප්‍රින්සිපල් අතර වෙන ඒකත් ඩයලොග් එකක්. සමුනි ප්‍රින්සිපල් වි අතර වෙන පොඩි ඩයලොග් එකක්. මේ එකදී බලන්න චුට්ටක් මේ මේ සමන් කියන එක නයි අර ඒ ප්‍රින්සිපල් උයි පොඩි දෙවසක් කියන්නේ මම පොඩ්ඩක් ඒ ඩයලොග් එක පොඩ්ඩක් කියවගමු සමන් මුලින්ම කියනවා සර් I won the national level essay competition මන් ජාතික මට්ටමේ I won the national level essay competition ප්‍රින්සිපල් කියනවා congratulations support support කරනවා it's an honor to our school එක අපේ පාසලට honor එකක් මොකද honor එකක් කියන තමයි ගෞරවයක් it's an honor to our school एक आप इस कॉल्ड हो ना एक आप तो सामान्य में थैंक यू वेरी मच केला आज प्रिंसिपल लाल प्रश्न एक करना सामान्य में पहला हाउ मेनी स्टूडेंट्स पार्टिसिपेट इन द कंपटीशन मैं कंपटीशन के लिए इश्यू की दिन एक साहब आओ ना दिखेगा सामान्य तरह से अराउंड 150 स्टूडेंट्स किसी पढ़ा कितर वाले आसन में ना तो प्रिंसिपल कहना वाओ हु हेल्प यू टू प्रैक्टिस तो प्रिंसिपल लाल प्रश्न एक करना हु हेल्प यू टू प्रैक्टिस हाउ दे आर प्रैक्टिस करने उदाव कर रहे उदाव कर ली तो ये सामान्य उत्तर देना माय क्लास टीचर हेल्प मी माय क्लास टीचर आई एम उदाव कर ली प्रिंसिपल कहना principal ay saman gen avasan wasin prashna ekano did you tell her that you won did you tell her i had to give her that you won dinuwa kiyala saman gen yes i told oh mam kiwwa kiyala oy lassana dialogue eka e dialogue eke anusarayen api den metanath indirect walin thamai me uda dialogue eka ahala thiyena ekika den principal samanu live sahakarcha ganna karana session eka sir i won the national level hema kiyala the principal lahano congratulations එම් කියලා මේ සාකච්ඡා කරන නමුත් මෙතන පල්ලෙහා තියෙන description එකක් ඒක අපි direct inrek කරගන්න ඕන අපි මේ වගේ ප්‍රශ්න කරලා දිනවා අපි නැවත තව බලමු මේ දෙවෙනි ප්‍රශ්නේ මේ වගේ කරන සමන් had won දැන් මේක දිනන සමන් sir i won the national level level essay competition කියන එක පටන් ගන්නවා සමන් had won මේ past tense past perfect tense ලනවා සමන් had won the essay competition he informed the principal about it ඔහු principal ට මේක inform කරා the principal congratulated him the principal congratulated him principal ලහුට සුබ පැතුවා the principal congratulated him and said principal ලහුට congratulate කළා කිව්වා and said then මේක දින congratulations it's an honor to school කියලා principal කිව්වා and said that එතකොට මොකද it is an honor කියන එක අපි it is an honor කියන එක අපි direct indirect කර ගන්න principal congratulated and said that it වෙනස් වෙන්නේ නැහැ එතන it is කියන එක වෙනස් වෙනවා it was An honor to our school. It was an honor to our. It was an honor to our school. Kini ko their school ino make aye hazard dini. Apna apashi ni. It was an honor. Kini ko kotha dakkwa vidra. It was an honor to their school. Kini ko make cheri dino. He asked someone. Oh, someone kya hua? How many blank kaise dini? In the competition, the principal haan ni. How many students participated kila? So the principal haan ni. How many students participated kila? The principal haan ni. Past tense ni. How many students participated? Kila? And he asked how many. He asked how many students participated. Past tense. Kila? Had participated. How many students had participated? Past tense. Past perfect tense. You know, never thought of that. Principal, how many students participated? How many students participated? Kila? So, api ekka kino na hoga hoga. Principal, hoga hoga. How many students had participated? Kila? How many students had participated? Method. He asked someone how many students had participated in the competition course deela dino and someone said etoka someone kiwa oyala mathaka dialogue ekige uda around 150 students someone said that
around 150 students had participated සහභාගීලා තුණා කියලා the principal asked him principal ලොකුට කිව්වා එතකොට the principal asked him who principal ලෝකෙන් අහනවා එතකොට 150ක් විතර ආවා කිව්වහම wow කියලා principal කියන who helped you කියලා එතකොට principal අහන්නේ past tense එකෙන් උත්තරේ කවුද උදව් කළේ මේක ජයග්‍රහණය කරන්න කියලා who helped කියලා එතකොට principal ලහන්නේ past tense වලින් අපි ඒක past perfect කරගන්න ඕන එතකොට principal ලහුවා who had helped කියලා නම් principal එතකොට මේක දිනන someone said that it around 150 students had participated the principal asked him who had helped කවුද හුරු උදව් කළද කියලා he said එතකොට ඔහු කිව්වා ඔහු කියනවා my class teacher helped me කියලා that he said that his class teacher helped කියන එක past tense නේද නැත්නම් his class teacher had helped කියලා නැවත වතාවත් past perfect එනවා his class teacher had helped මෙතන class teacher විතරයි අතන දාන්න තියෙන්නේ he said that මොකද had helped කියන උත්තරේ මේක දීලා දිනවා මේ ඔකල් බැලුවා නම් ඒ had helped කියන උත්තර දීලා දිනවා the principal asked එතකොට මේක අවසාන වශයෙන් වань ඕක ටිකක් අමාරුයි මේ මේ past tense ප්‍රශ්නයක් අහන්නේ principal අන්තිමට මහා බිග principal අන්තිමට හවුවා did you tell her that you won ඔයා දිනුවා කියලා එයාට කිව්වද teacher class teacher කිව්වද කියලා එතකොට ඒක අහනවා the principal asked මේ did you tell her ඔයා කිව්වද කියලා මේ වගේ ප්‍රශ්නයක් අහද්දී w exclamation word එකක් නැත්නම් දැන් මේක w exclamation word එකක් නැති yes no දින ප්‍රශ්න did you tell yes or no did you tell වගේ මේ වගේ w exclamation word එකක් නැති ප්‍රශ්නයක් ඇහුවොත් අපි අතින් දා ගන්න ඕන if hari whether hari මේ ප්‍රශ්නේ ඉන්ඩිරෙක්ට් කරද්දී එතකොට අපිට දා ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රම දෙකටම the principal asked if එහෙම නැත්නම් principal asked WHETHER principal asked whether he then did tell කියන එක මේ පැත්තට ගැතුනාට පස්සේ told එනවා past tense එනවා did tell කියන්නේ past tense වල past tense past perfect tense නැතිනම් whether he had told whether he had told his class teacher his class teacher කියන කොටස උත්තරේ දිනවා මෙතන and that he had won ඔහු දිනලා තිබුණා කියලා class teacher කිව්වද කියලා අහනවා එතන සමන් said that yes i told කියලා කියන සමන් said that he had told කියලා උත්තරේ එතනත් හදලා දෙනවා එතන මෙතන දැන් if hari whether hari දාලා he had told කියලා මේ past perfect උත්තර දරන්න මම නැවත තවත් අන්තිම blank එක කියලා දෙනවා the principal asked did you tell her that you won කියලා principal asked whether he had told and that if he had told her that the class teacher had won someone said that she had ඔය ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ප්‍රශ්න දෙකක් අපි කාලයකට පස්සේ සාකච්ඡා කරේ පන්දේ කරාට පස්සේ දැන් හිස්තම් පුරණ ඡේද අද මම යොදනවා ඔයගලන්ට හිස්තම් පුරණ ඡේද සහ අනිත් ප්‍රශ්න දැන් දිග දිගට මේ ප්‍රශ්න 3 3 3 3 වගේ අපි හැම දවසකම වගේ පුළුවන් විදිහට ප්‍රශ්න දාලා රැයට මම වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඔයගල මේක හොඳට බලා ගන්න මඩු පාඩු දෙනවා නම් අපි WhatsApp group එකේ ප්‍රශ්නයක් දාන්න bye bye